අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අවසරයි අද උදෑසන සිදුවන භාවනාවක අධ්‍යක්ෂීමක් ඉදිරිපත් කරන්නේ ස්වාමීන් වහන්ස සතියෙන් සමාධියට සම්වැදීමේ භාවනාවක් ස්වාමීන් වහන්ස මම විනාඩි 20ක කාලයකට සතියෙන් සමාධියට සමවදීමේ කාලය අවසානයේ සමාධියෙන් නැගී සිටිනී කියලා දැනගැනීමෙන් පස්සේ ස්වාමීන් වහන්ස එතන කමඨහනට අනුගත වීම සිදු වුණා ස්වාමීන් වහන්ස බේර දැරීම තුළ ධාතු මනසකාරය තුළ ආරම්භ වුණා භාවනාව වෙරදැරීම එතන දිගින් දිගටම සිදු වුණා ස්වාමීන් වහන්ස ඒ අතරතුර මානසිකාර යන බවත් එතන ටච් වෙනවා ස්වාමීන් වහන්ස එතෙන්දි නැවතත් වෙරදැරීමමයි ස්වාමීන් වහන්ස දිගින් දිගටම සිදු වුණේ වෙරදැරමින් එතන ස්වාමීන් වහන්ස ටිකෙන් ටික ඒ වෙරදැරීමේ අවස්ථාව සිවුම් වෙන මට්ටමකට ගියා ස්වාමීන් වහන්ස එනේන දැනගැනීම එනේන මානසිකාරී දැනගැනීම නිතරම එතනම නිරෝධයට යන බවක් වැටුණා ස්වාමීන් වහන්ස එකින් එකට සම්බන්ධ නැතුව අලුත් කියන්නේ සම්බන්ධ නැති දැනගැනීම බව වැටුණා ස්වාමීන් වහන්ස එතන ස්වාමීන් වහන්ස අර සිවුම් වෙන බවත් එක්කම නැවතත් ආයි අර බොරෝසු මට්ටමේ එන බවකුත් එතන වෙනස් වීම අත්දැකීමෙන් ගිහිල්ලා ස්වාමීන් වහන්ස සිවුම් මට්ටම එක දිගට වගේ පැවතීගෙන ගිහිල්ලා ඒකාග්‍ර වීමකට ගියා ස්වාමීන් වහන්ස එතනදී ස්වාමීන් වහන්ස අර වෙනස් වීම දැකීම ස්වාමීන් වහන්ස එතන හරිම සියුම්ව අධ්‍යක්ෂේ ස්වාමීන් වහන්ස එතන සමාධිගත වුණාට පස්සේ ඉතාම සියුම් විදියට තිබුණේ එතන එහෙම ගිහිල්ලා ස්වාමීන් වහන්ස ඊළඟට එතන අර දැනගැනීම ඇති නැති වගේ ස්වාමීන් වහන්සේ එතන විස්තර කරන්න නිකන් අමාරුයි වගේ ස්වාමීන් වහන්සේ හරි සහනශීලී බවත් එක්කම නිකන් සංඥාවක් ඇති නැති තැන වගේ ස්වාමීන් වහන්සේ එතන ඉන්න හරි පහසුයි ස්වාමීන් වහන්සේ එතනින් නැවතත් අර ඊට මෙහා තිබුණ තැනට එනවා ස්වාමීන් වහන්සේ අර සිවුම් මට්ටමින් තියෙනවා කියලා ඒ තැනට ගෙවිලා නැවතත් අර ඉස්සරහට යවෙනවා ස්වාමීන් වහන්සේ එහෙම එහෙම සමාධිගත වෙලා නැවත අර සිවුම් මට්ටමට ඇවිල්ලා එහෙම එහෙම කාලය ගෙවිලා ගියා ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්ස නිකන් අර සමාධිමත් වෙලා ඉන්නකොට නිකන් හින්ට් එකකින් වගේ ආව ස්වාමීන් වහන්ස කාලය පිළිබඳව එතෙන්දී අර සිවුම් මට්ටම ටිකක් ගොරෝසු මට්ටමට වගේ ආව කියලා දැනුණා ස්වාමීන් වහන්ස නැවතත් සිවුම් මට්ටමට ගිහිල්ලා එතන ස්වාමීන් වහන්ස නිකන් ටච් වීමක් වුණා එකපාරටම මේ සමතයකට ගියාද වගේ නිකන් මානසිකාරයක් යනවා වගේ දැනෙලා ඔබ වහන්සේගේ උපදේශය ආව මේතනදී මෙහෙම වෙනවා කිව්වා නේද කියනවා වගේ එතකොට ස්වාමීන් වහන්ස නැවතත් අර සිවුම් මට්ටමේ පහළට ඇවිල්ලා ස්වාමීන් වහන්ස ඒ ඇවිල්ලා ආයි ක්‍රමෙන් ස්වාමීන් වහන්ස අර වෙරදැරීම තුළ ඒ එතන අර ගොරෝසු සාමාන්‍ය ගොරෝසුම තැනටත් නෙමෙයි සාමාන්‍ය තැනකට වගේ ඇවිල්ලා නැවතත් සමාධිමත් වෙලා
ඒ විදිහට කාලය ගිහිල්ලා ස්වාමීන් වහන්සේ කාලය ගැන දැනගැනීමක් ආවා ස්වාමීන් වහන්සේ අර හින්ට් එකකම වගේ එතනින් පහරට ඇවිල්ලා එහෙමම භාවනාව අවසන් වුණා ස්වාමීන් වහන්සේ අවසරයි. භාවනා කාලය කොහොමද? කාලය විනාඩි 20ක් පමණ ස්වාමීන් වහන්සේ. කාලය විනාඩි 20ක් පමණ කියන දේ සාක්ෂි වුණා. ස්වාමීන් වහන්සේ මම එතන අදිෂ්ඨාන කළේ විනාඩි 20කට ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ භාවනාව අවසන් වුණාට පස්සේ විනාඩි 20ක් ගත වෙලා තියෙනවා කියලා දැනගත්ත ස්වාමීන් වහන්සේ. එතනත් දැනගැනීමක් කියලා කමටහන ගත්ත ස්වාමීන් වහන්සේ. මේ දැනගැනීම දෙකම තමයි තමන් කියන්නේ විනාඩි 20ක් භාවනා කරගෙන. එතන වරින් වර ආව ස්වාමීන් වහන්සේ. නමුත් ආවට කම් වෙලාව සම්බන්ධව මේ එතන නිකන් හැඟීමක් ආව ස්වාමීන් වහන්සේ. තාම එතන වෙලාව තව තියෙනවා කියන වගේ. එහෙමත් දේවතාවක් විතර භාවනාව අතර සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. මේ භාවනා අධ්‍යක්ෂින් මත තවන තියෙන අවබෝධය මොකක්ද? අවසරයි ස්වාමීන් වහන්සේ. එතන අනිත්‍ය අධ්‍යක්ෂින් එතන අනිත්‍යානුපස්සනාව සිද්ධ වෙලා එතන මාර්ගයට වැටිලා විරාගානුපස්සනාවෙන් එතන සම්මාදියට සමාධිය ගත වුණා කියන එක තමයි ස්වාමීන් වහන්සේ අවබෝධය දෙන්නේ. නිත්‍යානුපස්සනාවේ මාර්ගයට වැටිලා විරාගානුපස්සනාවෙන් සමාධිය ගත වුණා. එහෙම තමයි ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ප්‍රකට වෙන්නේ. ඥානිත්‍යානුපස්සනාව කියන එක මොන සාක්‍යද? ස්වාමීන් වහන්සේ අර වෙර දැරීම තුළ දිගින් දිගට මෙතන අනිත්‍යානුපස්සනාව සිදු වුණා කියන එක ස්වාමීන් වහන්සේ එතන වෙනස් වීමම දෙක 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 එතන හිටියේ ස්වාමීන් වහන්සේ දිගින් දිගටම වෙනස් වීම දෙක දෙක හිටීම තුළ අනිත්‍යානුපස්සනාව එතන සිදු වුණා කියලා ස්වාමීන් වහන්සේ. අනිත්‍යානුපස්සනාව කියලා තුන මොකක්ද කියන්නේ? අනිත්‍යානුපස්සනාව කියලා කියන්නේ එතන එතන වෙනස් වීමම දිගින් දිගට දැකීම තමයි ස්වාමීන් වහන්සේ. එතන අර වෙනස් වීම දිගින් දිගටම පෙර දැරීම තුළ වෙනස් වීමමයි ස්වාමීන් වහන්සේ අධ්‍යක්ෂේ. එතනින් මේ ස්වාමීන් වහන්සේ අර එනේන දැන ගැනීම ගැන දැන ගැනීම ස්වාමීන් වහන්සේ එතන මේ එතනින් නිරෝධයට පත්වීම වුණානේ ස්වාමීන් වහන්සේ. එනේන දැන ගැනීම නිරෝධයට යනවා අත්දකින්නවා නැවතත් දැන ගැනීම එතන විනාශ වීම එතන දකින්නවා ස්වාමීන් වහන්සේ. දිගින් දිගටම දිගින් දිගටම විනාශ වීම දකින්න නිසා තමයි කියන නිත්‍යානුපස්සනාව කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන දිගින් දිගටම විනාශ වීම අද දෙක දෙක ඉන්නකොට ස්වාමීන් වහන්සේ අර එකකට එකක් ගැට ගහින් නැති එකින් එකම එතන නිරෝධයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ අර ඒ දැන ගැනීම එන්නේ නැති ස්වභාවයක් එනවනේ ස්වාමීන් වහන්සේ. කියන්නේ එකට එකක් එතන ගැට ගහින්නේ දැන ගැනීම ඒම එතන අර ගොරෝසු මට්ටමින් එන්නේ නැතුව එතන සියුම් මට්ටමකට යනවානේ ස්වාමීන් වහන්සේ. එතකොට අර එතන අර නිරෝධය අත්දකින්නවා නිරෝධානුපස්සනාව එතන සිදුවෙනවා කියන එක තමයි ස්වාමීන් වහන්සේ අවබෝධ වුනේ. ඒ කියන්නේ දැන් මුලින් නිරෝධයට ගියාට දැන ගැනීම නැවත නැවත දැන ගැනීමටපත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ පස්සේ අවසන්ීම අර සමාධිගත වෙන්න යන අවස්ථාව වෙනකොට මේ
නිරෝධයට යනම් ගියාම එතනින් ටිකෙන් ටික ටිකෙන් ටික ඒක අඩු වෙලා සමාධිමත් වෙන නිසා ස්වාමීන් වහන්සේ එතන අර ඒ විදිහට මේ අනුපස්සනාව සිද්ධ වුණා කියලා ප්‍රකාශ වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් විස්තර කරේ අනිත්‍ය අනුපස්සනාව විතරක්ද නැත්නම් අනිත්‍ය අනුපස්සනාව යහතින අනිත්‍ය අනුපස්සනාවද ඔතන විස්තර කරාද? අනිත්‍යවත් එක්ක ස්වාමීන් වහන්සේ විස්තර වුණේ එතකොට. මොනවද වෙන විස්තර වුණේ එතන අනිත්‍ය අනුපස්සනාවට අමතරව? එතන ස්වාමීන් වහන්සේ විස්තර වුණේ ස්වාමීන් වහන්සේ අර අනිත්‍ය අනුපස්සනාවෙන් මාර්ගයට වැටුණා කියන එක සමනස විරාග අනුපස්සනාව නිසා අර නිරෝධ අනුපස්සනාව සිදු වුණා කියලා. විරාග අනුපස්සනාව කියන එකත් දෙකේ මොකද්ද එතන? විරාග අනුපස්සනාව කියන එකේ අධ්‍යක්ීම ස්වාමීන් වහන්සේ ඒ එකකට එකක් එතන සම්බන්ධ නැති දැන ගැනීම ඇවිල්ලා එතන ඒ ගැන ඒකට මේ එතන ඒක මේ සිවුම් වෙලා ගින් එතන අර සමාධියටපත් වෙන එක ස්වාමීන් වහන්සේ එතන අර නිරෝ එතන නැවත හටගන්නේ නැති මේ නිරෝධයේ නිරෝධයට ගියා වගේ වීමක් වෙනවනේ ස්වාමීන් වහන්සේ එන්න එතන අධ්‍යක්ීම මට අවබෝධුනේ විදිහට ස්වාමීන් වහන්සේ. දැන් නිරෝධානුපස්සනාව ගැන විස්තර කරන්නේ විරාගානුපස්සනාව ගැනද වෙන එකක්ද? විරෝගානුපස්සනාව තුලින් නිරෝධානුපස්සනාව සිදු වුණා කියලා ස්වාමීන් වහන්සේ. ඔය විරාගානුපස්සනාවේ ශක්තිය අධ්‍යක්ීම මොකක්ද? හරි නිරෝධානුපස්සනාව අනේ පැත්තෙන් ඉඳලා විරාගානුපස්සනාවට පමණක් ශක්තිය දෙපත් කරනවා. ස්වාමීන් වහන්සේ එතන මේ දැනගෙන මෙතන සම්බන්ධ නැතුව එතන කැඩීමක් සිද්ධ වෙනවා නේ ස්වාමීන් වහන්සේ? දැන ගැනීම වල කැඩීමක් එතන සිද්ධ වෙනවා නේද ස්වාමීනාංශ? දැන ගැනීම වල කැඩීමක්. ඔව් එතන සියුම් මේ අර නැවත හට නොගන්න වගේ තත්ත්වයක් එනවා නේද ස්වාමීනාංශ? මොකද අද්දැකීම? ඔය විස්තර ගත නැහැ කරන්නේ අද්දැකීම මොකද්ද ඔය? අද්දැකීම ස්වාමීනාංශ මේ අර මේ සංසිඳීමකට යන්නේ එක ස්වාමීන් වහන්සේ අධ්‍යක්ීමෙන්. එතන මේ අද දැනගැනීම් මේ සියුම් වෙලා ගිහින් ඊට පස්සේ අර දැනෙන නොදැනෙන තැනට යන්නේ ඒ විරාගානුපස්සනාව සිදු වුණු නිසා කියලා ස්වාමීන් වහන්සේ. ඔව් විරාගානුපස්සනාව සිදු වෙච්ච දේවල් නේ දැන් අහන්නේ විරාගානුපස්සනාවයි කියන යහන්නේ. එතන ස්වාමීන් වහන්සේ දැනගැනීම් නෑ. එකකට එකක් සම්බන්ධ නැති දැනගැනීම් එනවා. එතෙන්දි ස්වාමීන් වහන්සේ ගැට ගැසීමක් වෙන්නේ නැහැ. එතන එතනම ඒක නිරෝධයක් දකින්නවා ස්වාමීන් වහන්සේ දිගින් දිගටම. ස්වාමීන් වහන්සේට තේරෙන්නේ ඊට පස්සේ තමයි තියෙන්නේ. එතන ඉඳි ඉස්තර ගන්න මේ මොහොතේ ස්වාමීන් වහන්සේ අවබෝධය එතනම අධික වන්ද. අපි එක එක ස්වාමීන් වහන්සේට තේරෙන විදිහට කියන්නේ නැහැ නේකෝ. කොහොම එක જાති උන් කතා වල මේ කවුරුනම් දෙන්නේ? කලින් අය ගූගල් කියන්නේ පහල විස්තර තේරෙන්නේ නෑ. ස්වාමීන් වහන්සේ අවසරයි එතන අර මේ කැමැත්තක් එතන වෙදෙන්නේ නෑ නේ ස්වාමීන් වහන්සේ මේ ඒ දැන ගැනීම වලට එතන ඒ කැමැත්තක් යෙදෙන්නේ නැති තැන එතන මේ
වයින් වෙලාවේ ගංගාවේ தත්ති මොකද්ද කියලා විස්තරය අහන්නේ. ඕන ඕන මොහේ කට ගැන කතා කරා. ස්වාමීන් වහන්සේ දැනගැනීම එනේවට තැනක් එතන එතන වටිනාකමක් දෙවෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. එතන එතන නිරෝධිය අද්දක් ඉනවනේ ස්වාමීන් වහන්සේ. මොයි නෝන කරන්නේ ඔකුවට මේ හැඳුනන තේරෙන්නේ නැන්ද යනි. अनुकंपा विस्तर राटिना දිගින් දිගටම මේ අර නිරෝධයේ අධ්‍යක්ෂකට පස්සේ එතන දිගින් දිගටම නැවත හට නොගන්න වගේ එකක් නෙන්නේ ස්වාමීන් වහන්සේ. එනේ නිරෝධයේ නිරෝධයට ගියා වගේ අර ඉස්සෙල්ලා දැනගැනීම දිගින් දිගට එනවා. ඊට පස්සේ අර යම් දැනගැනීමක් යම් ක්‍රියාකාරීත්වයක් එතන තියෙනවා කියන එක මිසක් එතන මේ සංඥා යానීක ස්වාමීන් වහන්සේ ධ්‍යාන වල වෙනස් වීමක් විදිහටත් එතන අවබෝධයක් ආව ස්වාමීන් වහන්සේ. දැන් පටිඤ්ඤසක් කන්පසනාව කියන්නේ මොකක්ද? එතන ස්වාමීන් වහන්සේ අර සමාධිගත වීමටපත් වීම කියන එක තමයි ස්වාමීන් වහන්සේ මට වැටහුනේ. ඔය සමාධිගත වුණා කියන්නේ මොකක්ද අද්දගින්? එතන ස්වාමීන් වහන්සේ අර දැනගැනීම අර සිවුම් වෙලා ගිහිල්ලා දැනගැනීම ඇති නැති තරමටම එතන යම් ධර්මතාවයක් සිද්ධ වෙනවා කියන එක විතරක් තමන් එතන බලන් ඉන්නවා තමන් එතන බලන් ඉන්නවා විතරක් අර සිද්ධ වෙන දිහා නිකන් එතන ස්වාමීන් වහන්සේ අර ධර්මතාවයක් සිද්ධ වෙනවා මොකක් හරි කියන එක විතරයි ස්වාමීන් වහන්සේ එතන හරි පහසුවෙන් දීමත් ස්වාමීන් වහන්සේ එතන තියෙන්නේ ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ අර
සමතේකට යයිද කියන එකත් එතන අර එක තැනකදී ආවේ ස්වාමීන් වහන්සේ අර පහසෙන් ඉන්නකොට එතන අර ඉතාමත් සියුම් නිසා එතනින් අර ඇති නැති බවක් වගේ සංඥාවක් එන්නේ නැති එන වගේ නිකන් අර අපි ඡායාවක් දකින්න වගේ තැනක් නිසා එතන ආව ස්වාමීන් වහන්සේ සමතේකට යනවද කියන එක මානසිකාරයක් විදිහට එතනදී ආයි පහළට වැහැලා ආයි පහළට බැසීමක් අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ අර එතන ආවනේ හින්ටකට වගේ දැන ගැනීම එතනින් ආයිත් අර මේ සමාධිමත් වීම නැවත සිදු වුණා ස්වාමීන් වහන්සේ එතන අර තේරුණා ස්වාමීන් වහන්සේ අර ධානවල මාරුණා වගේ එක දිගට අතන ඉන්න බැරි ස්වභාවයක් එනවනේ ස්වාමීන් වහන්සේ එතන ඒ අර කර වචනයකින්වත් මේ ලොකු හින්ට් එකකින් වගේවත් නැහැ ස්වාමීන් වහන්සේ නිකන් අර ඉන්න බැරි ස්වභාවයක් එතන දැනීමක් වගේ ඉන්නේ ස්වාමීන් වහන්සේ එතකොට මාරු වෙනවා වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ එතන ඉතාමත් සියුම් තැනක් නිසා තාම විස්තර කරන්නත් නිකන් අපහසුයි වගේ ස්වාමීන් වහන්සේ එතන ගැන වෙනමනද අවදෙලාදී අවසරයි ස්වාමීන් වහන්සේ වෙනමනද අවදෙලාදී ස්වාමීන් වහන්සේ එතන අර මේ ඒ මට්ටම දක්වා යනකොට ස්වාමීන් වහන්සේ භාවනාව ආරම්භයේ ඉඳන් අර බොජ්ජංග ධර්ම වැඩුණක් කියන එකත් එනවා ස්වාමීන් වහන්සේ ඒ බොජ්ජංග ධර්ම වැඩිම තුලින් එතනට සමාධිගත වෙන්න පුළුවන් වුණා කියන එක ස්වාමීන් වහන්සේ උපේක්ෂාවෙන් බලන් ඉන්න තැනට වැටුණා කියන එක. يعني ඒ වෙලාවේ එහෙම දැනගැනීම තියෙනවා. ඒ වෙලාවේ එහෙම දැනගැනීම නැහැ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ ඇහුවාම මට ඒක ආවේ මේ අර ඒ වගේ මම අහු කරගෙන ගියා ගිහිල්ලා නේද කියන එක. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතනට දැන් වෙන්නේ තව මොනවද දැන් අවබෝධුනේ කිව්වහම ස්වාමීන් වහන්සේ මට ප්‍රකට වුණේ බොජ්ජංග ධර්ම වැඩි වුණ නිසා නේද මට එතනට යන්න පුළුවන් වුණේ කියලා. බොජ්ජංග ධර්ම වැඩි වුණ නිසා එතෙන් යන පුළුවන් වුණා කියන එක තමයි මේ වෙලාවේ දැනගැනීම බවට පත් වුණා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් ඔබෙන් ගන්න දින පාඩම මොකද්ද? ස්වාමීන් වහන්ස තව තව එතනම අනුගත වෙන එක තමයි ස්වාමීන් වහන්සේ කිම් භාවනාවේ වෙරදැරීම තුලින් වෙරදැරීම තුලටම අනුගත වෙන්න ඕන කියන එක ස්වාමීන් වහන්සේ ඒ තුල අනුගත වීමෙන් ඒ අපිට අනුපස්සනා ඒ හැම දෙයක්ම එතන ඉදිරියට යන්න පුළුවන් ඉන්නේ ඒ තුලින්ම විතරයි කියන එක තමයි ස්වාමීන් වහන්සේ. නැතමගේ ආර්ය මාර්ගය පිළිබඳව තිබෙනව අවබෝධ මොකද? ආර්ය මාර්ගයේ පිළිබඳව ස්වාමීන් වහන්සේ එතන කඩීමකට ආවක් වගේ හැඟීමක් එනවා ස්වාමීන් වහන්සේ. මොන කඩීමද? එතන මේ සකෘදාගාමී පාලේ ප්‍රතිවේක්ෂාවක් වුණාද කියන්නේ කේනවා ස්වාමීන් වහන්සේ. මොන තෙන් සාක්ෂි? සාක්ෂි වෙන්නේ ස්වාමීන් වහන්සේ එතන අර මේ සමාධියටම එතන පත්වීම ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කලින් පටිගරාග සාමරාගේ යුද්ධක අධ්‍යක්ෂකට
සමාධිමත් වීමක් වුණේ කියන්නේ මේ මේ තරමටම දැනගැනීම් සිවුම් වෙලා ගිහිල්ලා දැනගැනීම් ඇති නැති තැනට වගේ උපේක්ෂාවෙන් බලන් ඉන්න තැනට මින් පෙරපත් වෙලා තිබුණේ නෑ ස්වාමීන් වහන්සේ. එහෙම වුණ නිසා තමයි සමනත් ඒ වගේ ප්‍රකට වීමක් ආවේ. ඉතින් ගමන් කොහොමද කියන්නේ සකෘදාගම් ඵලයේ කියලා. සකෘදාගම් ඵලයේ කියන්නේ වල මොනතාවගේ සංයෝජන පුරන් තිබෙන අවබෝධය මොකද්ද අද්දගීම? එතන ස්වාමින්වහන්සේ කාමරාග පටිගරාග දෙකම කැඩුනා වගේ වීමක් වුණා කියන එක ස්වාමින්වහන්සේ එතන අර කැමැත්තට යන්නේත් නෑ අකමැත්තකට යන්නේ නැතුව උපේක්ෂාවෙන් බලන් ඉඳීමක් රටපත් වුණා කියන එකෙන් ස්වාමින්වහන්සේ තරම වර්ධි දන්නේ නෑ ස්වාමින්වහන්සේ මට ආවේ විදියට අවතරයි ස්වාමිනාසර වැඩදී අනිවැරදි කරන්න ඔබ වහන්සේ. දව අධ්‍යක්ීම ඔය එකවරක්ද පරිල ලැබුචේද නැත්නම් දවස් කීයක් තිස්සේ තියෙන ආකාරයක්ද? කීපෙකින් මේ වගේ මේ වගේ කියනවා ස්වාමිනාසර දවස් දෙකක උතර වෙලේ ඉඳන් මම මේ සතියෙන් සමාධියට සක්මනත් කරා ස්වාමිනාස ඔබ වහන්සේ ඒක කිව්ව නිසා මේ එතනදිත් මේ වගේ ආවසනෙන්ද නමුත් මෙතන සමාධිමත් වීම එතනදි මෙච්චරම අහුන්නේ නෑ ස්වාමීන් වහන්සේ. එතන අර ඒකෙදි ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ වේ අධ්‍යක්ීම. මොකද්ද? එතන ස්වාමීන් වහන්සේ මේ විදිහටම ආරම්භ වෙලා සක්මන සිදු වුණා ස්වාමීන් වහන්සේ දැනගැනීම් ඉවරයක්මනේ පුදුමාකාර විදිහට දැනගැනීම ගොඩක්ම දිගින් දිගට ආව ස්වාමීන් වහන්සේ එතන වෙරදැරීම තුලම යනවා ස්වාමීන් වහන්සේ නිකන් අර එන්නේ ස්වාමීන් වහන්සේ මේ එන්නේ ස්වාමීන් වහන්සේ එතන නිකන් සිදු වී මාව පහු කරගෙන මොනවා හරි යනවා වගේ නිකන් එතන දැනගැනීම් තිබුණා වුණාට නිකන් ඒවට කිසිම ප්‍රතිචාරයක් නැතුව ඔහේ යනවා වගේ එහෙම එකපුත් වෙනවා ස්වාමීන් වහන්සේ සමාධිමත් වීමකුත් වෙනවා සම්ච නමුත් එතන අර වාඩි වෙලා පරියන්කේ කරනවා වගේ මේ සත්‍යීම අඩුයි ස්වාමීන් වහන්සේ එතන රැඳීම අඩුයි ඒක අර මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි සත්‍යයක් වෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි ස්වාමීන් වහන්සේ එතෙන්දි මට අවෝධිය ආව ස්වාමීන් වහන්සේ මේ අර රහතන් වහන්සේලා පිළිබඳව යම් තරමක් මේ අවෝධියක් ඒකෙන් එනවා කියන එක ආවා ස්වාමීන් වහන්සේ. මොකද රහතන් වහන්සේලා පිළිමන්දව කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි වාඩි විලා භාවනා විදී විතරක් අධ්‍යක්ීම් ගන්නකොට ස්වාමීන් වහන්සේ නිවන් චිත්තක්ෂණයේ අධ්‍යක්කට දැන් අපි රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ප්‍රායෝගිකව සාමාන්‍ය පුද්ගලයෙක් වගේ ජීනදා ජීවිතය ගෙනියන කෙනෙක්. එතකොට අපිත් නිවන් චිත්තක්ෂණයේ අර ප්‍රායෝගිකව අත්දකින්න ඕන කියන එක ස්වාමීන් වහන්සේ ප්‍රායෝගිකව අත්දකින් නැතුව මේ එතන නිවන කියන්නේ එතන ප්‍රායෝගිකව අපි මේ தත්ත්වයටපත් වෙන්න ඕන රහතන් වහන්සේලා මේ தත්ත්වෙන්න ඉන්නේ මේ හැම ක්‍රියාවලියක්ම සිදු වුණාට ඒක ක්‍රියාසිතක් මේ ඉන්නේ අපිත් ඒ තත්ත්වයට නෙන්න ඕනේ කියන වගේ එකක් ආවා ස්වාමීන් වහන්සේ. කියන්නේ සක්මන් වෙලාවේ rahat වෙනවා කියලා කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අර මේ නියන් පිටක්ෂණ අත්දැක්ක කියන එක ස්වාමීන් වහන්සේ ඒ වගේ අත්දකින්න ඕන කියන එක ආවට ස්වාමීන් වහන්සේ අර පරියන්කේ වගේ රැඳිලා ඉඳලා නිකන් එතන බලන්න බැරි තත්ත්වයක් ඒකෙදි දැක්කේ ස්වාමීන් වහන්සේ.
වැඩිපුරම වෙරදැරීම තුළම තමයි ස්වාමීන් වහන්සේ ඒකෙදි ගත වෙන්නේ. කියන සක්මණේ භාවනා අධ්‍යක්ීම් ස්වરૂපය පරයන්ගේ භාවනා අධ්‍යක්ීම් ස්වરૂපයට වෙනස් කියලායි කියන්නේ. ස්වરૂපේ වෙනස් නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් අධ්‍යක්ීම මේ ග්‍රැප් කරගන්න අමාරුයි වගේ එකක් දැක්කේ ස්වාමීන් වහන්සේ. අධ්‍යක්ීම ගැප් කරගන්න අමාරුයි. කුමාරි සක්මණේලා රහත් වුණා කියලා කියන්නේ නෑ ස්වාමීන් වහන්සේ. දැන් ඒ චිත්තක්ෂණ අපි අත්දකින්නවනේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වෙලාවේ අර මට ආවේ අර රහතන් වහන්සේලා ප්‍රායෝගික ජීවිතයක් ගත කරනවානේ ස්වාමීන් වහන්සේ. නිවන දැකපු රහතන් වහන්තුමන් වහන්සේලා. එතකොට ප්‍රායෝගික ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඕනේනේ. එක තැනක වාඩි වෙලා එතනදි විතරක් දැක්කයි දැක්කට මේක ප්‍රායෝගික නැහැ කියන වගේ එකක් ආවේ ස්වාමීන් වහන්සේ. යන් සක්මනත් මේකට කළ යුතුයි කියලා තමට අවබෝධුනා කියන එක විනිවිද කියනවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. වෙන මොනවද අවබෝධු? එතනාර ස්වාමීන් වහන්සේ ධ්‍යානයි අර ධාතු මනසකාරය තුල ඉන්නේ ගැනයි තමයි ස්වාමීන් වහන්සේ එතන ඒ ගැන තමයි ටිකක් අවබෝධය ආවේ. මාරු වෙනවා ධ්‍යාන වලින් ධ්‍යාන වලට මාරු වෙන එක ගැන ටිකක් අවබෝධය ආවා ස්වාමීන් වහන්සේ. දැන් මේ දවස්වල සතිය සමාධියේ සමාධියෙන් පමණින් භාවනා පමණයි අනිත් භාවනා සාමාන්‍ය භාවනා වර කීපවර කරනවා. කීපවරක් එකක් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. සතිය සමාධිය සමාධිය විනාඩි 20 දක්වා තමයි දැන් වැඩි වෙලා තියෙන්නේ. සමහර වෙලාවට තියෙනවා ස්වාමීන් වහන්සේ ඊට වැඩි ගිහිල්ලා දන්නේම නැතුව. විනාඩි 25ක් ගිහිල්ලා තියෙනවා සමහර වෙලාවට. පොරලොසු වෙලාව. පොරලොසු වෙලාව දැලුවාම. ඒ ඔය ආකාරයට තමයි තමගේ දවස ගෙවෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකද ඔය ආකාරයේ අධ්‍යක්ීම් ස්වરૂපයන් තමන්ගේ සම්මුති කාර්යයන් වලටත් ඒ විදිහටම absorb වෙලාද එහෙම නැත්නම් මොකද තත්ත්වය? සම්මුති කාර්යයන් තුල ස්වාමීන් වහන්සේ ලොකුම වෙනසක් නැහැ. සාමාන්‍ය වෙනසක් නැහැ කියන්නත් බැහැ ස්වාමීන් වහන්ස. මේ අර සැහැල්ලු බවින් මේ ක්‍රියාවලියන් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්ස. ඒ කෙරෙන කටයුතු සැහැල්ලුවෙන් සිදු වෙනවා ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ හිතට බරක් මේ කරන්න ඕනේ ආරෙන්නේ කියලා ඒව මොනවත් නැතුව ආවත් ඒක ෂණිකව ප්‍රියාත්මක නොවී කමඨානට අනුගත වීම සිද්ධ වෙලා ඉක්මනින් සැහැල්ලුවෙන් කෙරෙනවා ස්වාමීන් වහන්සේ. තෝරද තමන්ගේ ඔය දැන් ආරන්නේ ඉන්නවා කියලා ප්‍රකාශන නේද කළ දිනවනේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකේ ඒ පැත්තෙන් තත්ත්වය මොකක්ද මන් තේරෙන විදිහට? ඉස්සරහට යamak තියෙනවද නැත්නම් පැහැදිලි වුණේ නැහැ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ. දැන් තමයි ආරණ්‍ය ගත වෙලා ඉන්නේ. එහෙමයි. ආරණ්‍ය ගත ජීවිතය සම්බන්ධයෙන් තමයි තිබෙන්නා වූ අවබෝධය මොකක්ද? දැන් ඔය භාවනා අධ්‍යයන සාපේක්ෂද එහෙම නැත්නම් ඊට වඩා පාලින් තියෙන්නේ? සාපේක්ෂයි ස්වාමීන් වහන්සේ. සාපේක්ෂ කියන්නේ? සාපේක්ෂයි කියන්නේ ස්වාමීන් වහන්සේ මේ මේක මාර්ගයේ ගමන් කිරීමට මේක සුදුසුමයි කියන එක. මේ ආරණ්‍ය ගත ජීවිතය මේ ගමනට රුකුලක් කියන එක ස්වාමීන් වහන්සේ. ආරණ්‍යගත ජීවිතේ මේ ගමනට රුකුලක් කියන එක තමයි තවන්ට තේරෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර ආරණ්‍යගත ජීවිතේ දෛනික කාර්යයන් වලින් මොකක්ද තියෙන සාක්ෂිය උන්ට? ස්වාමීන් වහන්සේ මේ හුදකලාව මේකම නියලෙන එක තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. ඒ අතරතුරට
यार अवश्य कटयुतु टिक एरेन्न इतिं अमतर देवल वलट एवेन्ने नै स्वामी मा अमतर कटयुतु केरेन्ने ए दिनेदा जीविते केरेन्न ओन कटयुतु टिकत शुद्ध पवित्र करने एवा केरेनवा स्वामी महंस एवटत इच्चर बरक एहेम करन्न ओना कियला लोकु हेंगीमकिन केरीमक एहेम नै नमुत एक हरिम හරිම සුදුසු විදිහට මේ කටයුතු ටික කරනවා තමයි. රාරණේ වාසයේ ආරණක ජීවිතය ගත කරන ඉතින් අමතර කටයුතු කියලා જાතිය නැහැ නේද මන්ට? නෑ ස්වාමීන් වහන්සේ මෙතන ඉතින් තියෙනවනේ තව පූජාවල් තියෙනේ නේ අනා ඉන්නවා ඒ අය එක කතා බහ කරන්නේ එහෙම ඒ වටේ වෙන්නේ ඒ පූජා කටයුතු ඒවා කිසි දෙයකට සම්බන්ධ වීමක් වෙන්නේ නෑ. දොර බාහිර ගිහි සමාජයත් එක්ක තියෙන සම්බන්ධතාවය ගිහි සමාජයත් එක්ක සම්බන්ධතාවයේ ඇත්තම නැතිනම් ස්වාමීන් වහන්සේ ඉතින් මේ ගෙදරින් කෝල් එකක් ඇවිල්ලා කොහොමද කියලා අහනේම ඇරෙන්නේ නැත්නම් අපි මේ කණ්ඩායම වලට සම්බන්ධලි ඉන්න ඕනලා කවුරුරි සාකච්ඡාවක් මේ ධර්මයේ පිළිබඳව මොන හරි අහුවත් ඒ ගැන ඉච්චරයි ස්වාමීන් වහන්සේ තමන් ඒතකොට දැන් වෙනකොට ඉන්නේ පොසත් අෂ්ටාංග සීලේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ওই ජීවිතේ ওই විදිහට ඉස්සරහට ගෙන යන්න පුළුවන් වෙනවා කියලා දැන් තේරෙනවද? එහෙම නැත්නම් මේක තව පරීක්ෂා කළ යුතුයි කියලා තේරෙන්නේ? ගෙන යන්න පුළුවන් වෙනවා වගේ හැඟීමක් ස්වාමීන් වහන්සේ ඇති වෙලා තියෙනවා. ගෙන යන්න පුළුවන් වගේ හැඟීමක්. එහෙමයි. ඔය වෙන තවන්ට පුළුවන් දැන් උතින් තවයි ටිකක් එහා සීලේ තව පොඩි සීලේ යහපත්ේ සීලේ කල්ලන්න. විද්‍යට යන්නේ නැතු එක වටම එහෙමයි ගහට දස සීලයට යන්න පුළුවන්. විද්‍යට හම් වෙන තේ සීලෙම තමයි නමුත් ඉතින් ඇඳුම් මාරු වෙන්නේ නැහැ නේ ගහල දස සීලෙට යම්. එහෙමයි ඔය සුදු ඇඳුම්ෙම්ම සීල ඇඳුම්ෙම්ම සීලය තව වැඩි කරගන්න පුළුවන් සීල් ශික්ෂාපද දෙකක්. එතකොට ඒක තමන් අර එහෙමයි තමන්ට එන්න ඕනේ. එතකොට මොකද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ මේ නිනාසයෙන් උපදෙස් අරගත්තට එතනදී හොඳයි නේද ස්වාමීන් වහන්සේ? මම ඒක ගැන අවබෝධයක් නැති නිසා. මොකද? අපේ ලොකු මෙන්නාන්සකින් ඒ සම්බන්ධව දැනුවත් වීම හොඳයිද කියලා ඔබතුමාගේ ඔබහන්සේගෙන් මම ඒක ගැන දන්නේ නැති නිසා. ඔය ඒක මෑණිත් එක සාකච්ඡා කරන්න සාකච්ඡා කළා තමන්ගේ අවස්ථාව මෑණිට ගියා මෑණිත් ඉතුරුටි කළා. එතකොට ඒක පැවිද්දට යන එක තව ටිකක් පරීක්ෂා කරන්න. මේ පැවිද්දට නැතුව ඔය සීල් ශික්ෂාපදයක වෙනසක් විතර වෙන්නේ මුකුත් වෙනසක් නැහැ. වැඩි ශික්ෂාපදයක වෙනස් වෙනවා කියලා කියන්නේ ඒක ආරක්ෂා කරගන්න මේ හැකියාව තමයි තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස. පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්ස. මම අර මේ කොරෝනා එන නිසා මම සතියකින් විතර මේ සැලසුම් කරලා ගෙදර ඒක කෙරෙන්න ඕනේ දේවල් කරලා කියලා එන්නේ ඉතාලි නිත්‍යේ ස්වාමීන් වහන්ස නමක් කොරෝනා පස් නිසා ඒවා කරන්න නැතුව ටීඩී ආව පස්සේ කරනවා කියලා දැන් මට ඒ සඳහා ගිහින් එන්න එහෙම යන්න වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක මට ගැටලුවක් වෙයිද ස්වාමීන් වහන්සේ 18 දස සීලිය සමාදන් වුණොත්? දස සීලිය සමාදන් වීම ගැටලුවක් වෙන්නේ නැහැ නේද? සීලිය සමාදන් වුණොත් එහෙම එතන තියෙනවනේ මුදල් පරිහරණය කිරීම බැරි වෙයි. ජාති රූපරද පැටික් ගන්න වීරමණි සික්කාවාදී සමාදන් වෙන වෙනවා තමන්ට. ඒතර මුදල් පරිහරණය තමන්ට තහනම් වෙනවා. මුදල් පරිහරණය සම්බන්ධ නොවෙනවා නම් ඉතින් තමන්ට ගියවා ගිහී ඉඳ ටිගිල්ලා ඒ කටයුතු කරන එක තමයි ප්‍රශ්නේ නැහැ. තමන්ගේ අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. තවී සම්බන්ධ මුදල් සම්බන්ධව කටයුතු වගේක් තියෙනවා ස්වාමීන් වහන්සේ කරලා ඉන්න. ඒ නිසා ඒක ගැටලුවක් වෙයි නේද ස්වාමීන් වහන්සේ? එහෙමනම් මෙහෙම ඉඳලා ඒක කරලා ඉන්න. තමන්ගේ මුදල් දෙපළ තියෙනවා කාට හරි පවරන්න ඉතින් ගැටලුවක් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දීපලක් කියලා ලොකු දෙයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. දැන් මට විහිදම් කරන්න උනත් මොනවා හරි අවශ්‍ය වෙන තේවා පැවරීමක් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ කියලා තියෙන දෙයක්. ඉතින් ඒකට ඒ ටික කරගන්න හම්බුනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒවත් කරගෙන ඉන්න විදියට කොරෝනා ප්‍රශ්න නිසා මාව එහෙට කොටු වෙන නිසා ඉක්මනට මෙහෙට ආවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒ වෙනදි ඒවත් ඇයි ඉවර නෙවෙයි ඉවර නොකරව කරන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් තවන්ගේ දීපල තියාගෙන තවන්ගේ මුදල් තියාගෙන තවන්ගේ ණය ආරම්භය තියාගෙන පැවිදි වෙන්න බෑ. පැවිදි වෙන්න කලින් ඒව නිදාස් වෙන්න ඕන කො.
එහෙමයි ස්වාමීන් වහන්සේ අර ණය ඒ වාන නෙමේ ස්වාමීන් වහන්සේ දැන් මුදල් පරිහරණය කරන්න බැරි නිසා මට අවශ්‍ය දියක් ගෙන්න ගන්න හරි කර ගන්න හරි ඒ අයට ඒක මොකක් හරි කරන්න ඕනේ නේ ස්වාමීන් වහන්සේ ඒ නෝන අනාගතය සැලසුම් කරන්න නිවන හොයන්න බෑ අනාගතය සැලසුම් කරන්න අනාගතය සැලසුම් කරන්නේ ගිහි දෙට්ටල හරි පිසුරා දාන හොටල ඉන්න මට ඕන දේවල් ගෙන්න ගන්නයි මට එපා දේවල් මෙයා කරන්නයි කියලා එහෙම මේ බැංකු ගිණුම එකතු කරලා මේකේ තියෙන තල්විලි මගේ වීදම් කරවල කියලා කරන එහෙම සංසාරය ඉතුරු වෙන්නේ නැහැ. තියෙන දේවල් තමන් කාට හරි පවර්ලා එන්න ඕනේ. ඒක අපේක්ෂාවෙන් තොරව. ඊට පස්සේ තමන්ට ලැබෙන්නේ තමන් ජීවත් වෙන්න ඕන. එහෙමයි සංසාරය. ඊගොල්ලෝ දායකින්ගේ කාර්යභාර දායක වේවා කරයි. දායක මේ වගේ රටවල් වල නෙමෙයි ඇමරිකාවයි ගිහලා හිටියයි ඉතියෝපියාවයි හිටියයි ගිහිල්ලා. ඒ මිනිස්සු අවශ්‍ය දේවල් ටික දෙනවා පැවිද්දෙකුට. එහෙමයි. ඒ වගේ අනාගත සැලසුම් කරලා හරියන්නේ නැහැ. තමන්ගේ තියෙන හැමදේම තමන් පවර්ලා එන්න ඕනේ. හැබැයි ඒ අපේක්ෂාවෙන් තොරව පවර්ලා එන්න ඕන. ප්‍රාණගුත්ති තියාගෙන එහෙම නැත්තම් මේ account එකේ තියෙන සල්ලි මගේ වැඩට දීපල්ලා කියලා ඒක කරලා හරියන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නිවන නම් අපේක්ෂා කරන්නේ තමන් අන්තරේතර නම් අපේක්ෂා කරන්නේ සියල්ල දාලා එන්න ඕනේ. එකක්වත් අරගෙන ආවිලා අරගෙන ආව තින් ඉතනින්ම නිවන ඉවර වෙනවා. ඉතින් එහෙමයි. සමහර උපදෙස් ලැබෙවි එහෙම දැන් මේ ආඳුරන්නත් පැවිදිින උපදෙස් ලැබුණා. ඒ කුගයි මේ හඳුරන්නේ තිබුණේ දේවල් බෑවල හඳුරු ඔක්කොම දාලා ඉන්න බා මහත්වෝ මේ කාගේ හරි යාළුවෙක්ගේ account එකට හරි 100,000 30ක් 40ක් දාලා ඉන්න එහෙම නැත්නම් මොන දේපලක් power line එක ලොකු එකක් ඒකට මොන හරි වුණොත් අසිනිබයක් වුණොත් රට යන්න උන බෙහෙතියක් ගන්න මොකද මෙහෙන් කරයි නමුත් ඉතින් වැරිලා තසිනි ලොකු අසිනිබයක් කරලා රට යන්න උනොත් එහෙම සල්ලි ගැත්ත තියෙන බා මහත්වෝ කියලා තමයි උපදේශ දුන්නේ එහෙම තමයි උපදේශ ලැබෙන්නේ වට ඒ වගේ බලාපොරොත්තු වෙනවිල්ලා මේ කවදාවත් නිවනක් හම්බ වෙන්නේ නැහැ ඒකට එහෙමයි ඉනිසා තේරුම් ගන්න මේ තමන් ඕවා සියල්ල තියතිය තමන්ට මොනවා තියෙන්නේ තියෙන දේවල් පවර්ල අන්තිමට මෙයා හඳුනන ඒ කාලේ කරුනේ සියල්ල පවර්ල ඉන්න පවර්ල නේද අහගන්න බැරි මොනාරි තියෙනවනම් ඒක පවර් ගන්න පුළුවන් නේද පවර් පැටර්න් එකක් දීලා ආව ඕපන් අදටත් ඒක වළංගුයි කවදා හරි මෙයා හඳුනු මැරනකම් ඒක වළංගුයි මේ භවයේදී මහත් එක් ළඟ තියෙන පවර් පැටර්න් එකක් ඕනෑම ડોකියුමන්ට් එකක් එයාට අස්සම් කරන්න පුළුවන් මේ වෙනුවෙන් ඉතින්සා කාටවත් ප්‍රශ්නයක් නැහැ ඒ නිසා ඒකත් තේරුම් අරගෙන ඒ කරන්න කොහොමද තමන්ගේ සීලෙ පැත්තෙන් ඒක කරන් තින්නේ නමුත් ඔය භාවනා පැත්තේ විදර්ශනා පැත්තේ සිදුවෙන ආකාරය ඒතර ඕවට සහනයක් වෙනවා අර වෙන නිදහස් වුණාම ඒක වෙන්නේ ඒක අදි සීලේ තව තියෙන සීලෙකට යන්න කියන්නේ ඒතකොට තමන් ළඟ පරිහරණය කිරීම නතර වුණා ඒක තමන්ගේ භාවනාවට සහනයක් වෙනවා එහෙමයි නිසා ඒ සියල්ල නිදහස් වෙන්නේ නිදහස් වෙන්න ඕනේ ඒකට තමයි අපි කියන්නේ ශුන්්‍යති කියලා ඉල්ල ඔය චූල ශුන්්‍යති සූත්‍රය ඔටි තමයි බුදුහාම දේශනා කරන්නේ අපි සීල විසුද්ධිය සාකච්ඡා කරනලා ඒක ටික සාකච්ඡා වුණේ නැද ඒ නිසා මේ සුද්ධිය තමන්ගේ තියනවද නැද්ද කියලා පරීක්ෂා කිරීමෙන් ඉන්න තමයි තියෙන්නේ. ඔය භාවනා අධ්‍යයීම් ඉහෙලට තියනවනේ අවබෝධ මට්ටමට තාම නැවත නැවත ඔය අධ්‍යයීම් ලබන්න වෙනවා. මොකද එකවරක් දෙපාර ලැබුණා ඌ ඒ තමන්ට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා තමන්ටම ජීර්ණ වෙනකන් ඒකම නැවත නැවත පරීක්ෂා කිරීමෙන් ඉන්න තමයි තියෙන්නේ. එහෙමයි සමහරවල්. ඔය මාර්ගය ගැන කිව්ව එක නැවත පරීක්ෂා කරන සිද්ධ වෙනවා. ඔය කියන අධ්‍යයීම් ඔය ඉදිරිපත් කරපු ස්වરૂපය එතනට අදාළද නැද්ද කියන එක තමන්ම පරීක්ෂා කරන්න මේ හඳුරන්නේ ඔකට උත්තර ලැබෙන්නේ නැහැ. එහෙමයි සමහරවිට. එතනින් මේ මහත්මියගේ කමඨාන අතර වෙනවා ඊළඟ මහත්මින් තව කමඨාන ඉස්පත් කරන්න බලාපොරොත්තු ඉන්න ආයතන පුළුවන් ඊළඟ තමන්ගේ අධ්‍යයන ඉස්පත් කරන්න. ඔව් පාසීට මාගේ නමස්කාරය වේවා. අවසරයි.